ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලිය අපි ප්‍රේක්ෂකයන්ගේ වඩාත් සිත දිනාගත් ක්‍රීඩකෙක් තමයි හර්දික් පාණ්ඩේ. ඔහු ආබාධයට පස්සේ කණ්ඩායමට ආවට පස්සේ ඒ තරම් දක්ෂතා පෙන්වන්න සමත් වෙලා නැහැ. ඒ නිසා ඉන්දියා කණ්ඩායමට ඔහු අවශ්‍ය කෙනෙක්ද කියන එක ගැනත් සමහරු ප්‍රශ්න කරලා තිබුණා. ශ්‍රී ලංකා සුපිරි දඟපන්දයවන ක්‍රීඩක මුත්තයා මුරලිදරන් නම් කියන්නේ පාණ්ඩ්‍යා කියන්නේ කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකෙක් කියලා. තමන් නායකයා නම් තමාගේ යටතේ තෝරන ඕනෑම කණ්ඩායමකට හර්දික් තෝරනවා කියලා තමයි මුරලි කියන්නේ. හර්දික් කියන්නේ විශේෂ ක්‍රීඩකෙක්. මම නායකයනම් මම ඔහු ඕනෑම කණ්ඩායමකට තෝරා ගන්නවා. ඒක ලෝක කණ්ඩායමක් වුණත්, IPL කණ්ඩායමක් වුණත්, ඉන්දියා කණ්ඩායමක් වුණත්, මොන ආකාරයේ කණ්ඩායමක් වුණත් මම ඔහු කණ්ඩායමට තෝරා ගන්නවා. මොකද එයාට පුළුවන් පැයට කිලෝමීටර් 140ක වේගයකින් පන්දු යවන්න, අවශ්‍ය වෙලාවට හෙමින් පන්දු යවන්න. ඒ වගේම ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිසා මම ඔහු ඕනෑම කණ්ඩායමකට තෝරා ගන්නවා. එයා ආබාධයෙන් පස්සේ කණ්ඩායමට ඇවිත් ඉන්න නිසා පොඩි පසුබෑමක ඉන්නවා කියලා තමයි මට පේන්නේ. ඒ විදිහට පන්දු යවන්නෙක් විදිහට වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් හර්දික්ට විශේෂ හැකියාවක් තියෙනවා. එයාගේ නිතිෂ් රාණා සෙල්ලම් කරන විදිහ ඉල්ලනවා නම්, එහෙම නැත්නම් සූර්ය කුමාර් සෙල්ලම් කරන විදිහට සෙල්ලම් කරන්න කියලා ඉල්ලනවා නම් ඒ දේ එයාට කරන්න බැරි වෙයි. මම හිතන්නේ එයා පොඩි පන්දු ගානකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මුරලි කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක තරගාවලියේ ඉන්දියාව පාණ්ඩ්‍යගෙන් ඉල්ලපු දේ වැරදි කියලා. එයා පළවෙනි පන්දු කිහිපේ දැවී යන්න පුළුවන්. එහෙම නැතුව පන්දු 20ක් 30ක් එයා ඉන්නවා කියන්නේ සම්පූර්ණයෙන් තරගය වෙනස් වෙන්න පුළුවන්. පන්දු 30ක් හිටියොත් ලකුණු 50ක් එයා දෙයි. පන්දු 70ක් හිටියොත් එයා ලකුණු 90ක් දෙයි. ඉතින් එහෙම ක්‍රීඩකයෙක් ඕනෑම කණ්ඩායමකට සම්පතක් නෙවෙයිද? සනත්ට එක ලකුණ ගානේ අරගෙන හෙමින් 100ක් ගහන්න කිව්වට ඒ දේ ලබා ගන්න බෑ. ඒ වගේ තමයි පාණ්ඩ්‍යාට ඉනිම හෙමින් ගොඩනගලා ලොකු ඉනිම් ගහන්න කියන එකත් අපරාධයක්. ওই විදිහට තමයි මුරලි පාණ්ඩ්‍යා ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.